ආරක්ෂණ ක්‍රමවලට ප්‍රහාර එල්ල කරමි. ඒ හරහා පුද්ගලික අංශය උත්සාහ කරනවා හැම වෙලෙම තමන්ගේ ගොඩ වැඩි කර ගන්නට. අපිට මේ කරදුක පොතේ තියෙනවා EPF එක කොහොමද ඒ කාර්යය සඳහා භාවිතා වුණේ කියන. එතකොට විනාඩියක් දෙන්න. මේ මම එතකොට අපිට පේනවා මේකෙදි මේ අර මම කියව පුද්ගලික අංශය සහ රාජ්‍ය අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන තත්ත්වයක් තියෙනවා. එතකොට මේකේ අපිට පේනවා දැන් මේ දූෂණය වංචාවට විරුද්ධ වෙනවා කිව්වට අද ලංකාවේ රාජ්‍ය මේ කියන සහජල ධනවාදී රාජ්‍යයක් වෙලා ඉවරයි. ඒ කියන්නේ ක්‍රෝනි කැපිටලිස්ට් රාජ්‍යයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ රාජ්‍ය තුල අපි කොහොමද ධනවා මේ දූෂණය වංචාවට විරුද්ධ වෙන්නේ? හොරුම නම් රාජ්‍ය කරන්නේ පුද්ගලිකංශයක් හොරු නම් මේ හොරුන්ගේ පැවැත්ම සඳහා නම් මේ ආර්ථික ක්‍රමය ඉදිරියට යන්නේ. අපි ඒ තුල කොහොමද තන මේ කියන දූෂණ වංචාවට එරෙහි වෙන්නේ? අපි කියන්නේ සිතාර පැහැදිලි වශයෙන් කිව්වා IMF එක යෝජනා කරන්නේ මේ විදිහටම යන්න. එතකොට ඒ ක්‍රමය තුල අපි කොහොමද දූෂණ වංචාවට එරෙහි වෙන්නේ? පුද්ගලීකරණය කරනවා කියලා අපි ආපහු හොරුන්ගේ අතටම තමයි මේ සම්පත් දෙන්නේ. එතකොට අපි කොහොමද විශ්වාස කරන්නේ මේ ක්‍රමය තුල ආර්ථිකය යහපත් සංවර්ධනය වෙයි, අපි මේ තියෙන අර්බුදෙන් ගොඩ යයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? ඒ කියන ඒ ප්‍රශ්නය මම හිතන්නේ අපි තාම බැරෑරුම් විදිහට මේ ගන්නට ඕන අවස්ථාවක තමයි මේ ඉන්නේ. මොකද අපි දකිනවා දූෂණ වංචාවට විරුද්ධ මේ ස්ලෝගන්ස් හැමෝම අරගෙන එනවා. හැබැයි ඒවා දේශපාලන ආර්ථික දේශපාලනිකව කියවීමක්, සටන් ක්‍රමවලට ඒවා අන්තර්ග්‍රහණය කිරීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. අපි මේ දූෂණයට විරුද්ධයි කියන කතාව විතරයි කියවෙන්නේ. අනිත් කාරණය තමයි දූෂිතයෝ මේ රාජ්‍ය කරන සහචර ධනවාදී තත්ත්වයක් තුළ අපි මේ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයට වෙනස්ව පවතින්නේ ධනපතියන්ගේ තන්ත්‍රයක්. ඒ කියන්නේ කැපිටලොක්‍රසි එකක්. ඩෙමොක්‍රසි නෙමෙයි තියෙන්නේ, කැපිටලොක්‍රසි එකක්. ඒ කියන්නේ ධන ප්‍රාග්ධනය බලවත් රාජ්‍ය තන්ත්‍රයක් තමයි පිහිටන්නේ. එතකොට අපි මේ කතා කරන සමාජ සාධාරණත්වය, යුක්තිය, සමානතාවය, නිදහස කියන ඒවා මේ කියන කැපිටලොක්‍රසි එක ඇතුලේ දිනා ගන්නට බෑ. මම හිතන්නේ ඒකත් මම හිතන්නේ අපි මොකද අපි හැමෝම දන්නවා හැමෝම ප්‍රජාතන්ත්‍රවාදයට කැමති. හැබැයි පුද්ගලීකරණයටත් කැමති. වෙළඳපළටත් කැමති. එතකොට මේ සියලුම දේවල් දිනා ගන්නට පුළුවන්ද මේ කියන தත්ත මේ කියන්නේ මොකද මේවා මේ අපි මේ තියෙන අර මේවා මොකද contradictions. අපිට මේ contradictions එක ගැටෙන්නේ නැතුව අපිට මේ කියන මේ අපිට පුළුවන් බබල් එකක් අස්සට ගිහිල්ලා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සමානතාවය සාධාරණත්වය කියමින් ඉන්නට. හැබැයි ඇත්තටම අපි මේ බබල් එක බර්ස්ට් වෙනවානේ. EPF එක සමහර විට EPF අරගලයට මිනිස්සු එකතු වුණේ නැති වුණාට EPF එක දැන් ලබන අවුරුදු 5-10 තුල ලබා ගන්නකොට තමයි මේ බබල් එක බර්ස්ට් වෙන්නේ. හැබැයි අපි මෙතන ඉන්න අය සාමාන්‍ය මිනිස්සු මම දන්නවා ඒගොල්ලෝ ඉන්නවා එයාලගේ දිනදා දෛනික අරගලයක ජීවන අරගලයක. මෙතන ඉන්න අය ඊට වඩා මම හිතන්නේ අරගලය කියන එකට ක්‍රියාකාරීව මැදිහත් වෙන පිරිසක් විදිහට තමයි මම හඳුනගන්නේ. එතකොට අපිට මම හිතන්නේ තියෙනවා ඉතා විශාල වගකීමක් මේ මිනිස්සු සමූහයක් එයාලගේ තනි බබල් බර්ස්ට් වෙනකන් ඉන්නේ නැතුව මේ මතය ඉස්සරහට අරගෙන යන එක සමාජගත කරන එක. ඉතින් මම තරිඳුට ස්තුතිවන්ත වෙනවා මේ පොත එළියට දාලා. මේ සාකච්ඡාව මම හිතන්නේ අදට පමණක් නොවේ අනාගතයේ අපිට නිරන්තරයෙන්ම ඉදිරියට ගෙනියන්නට අවස්ථාවක් ලබා දීම පිළිබඳ මේ පොත කියවද්දී මට පුද්ගලිකව ඉතාම කෝපයක් දැනුණා. මම හිතන්නේ මේ කෝපය ඉතාම වැදගත්. ඒ කෝපය මේ මැරෙන්නට නොදී ඒ අමතක වෙන්නට නොදී ඉදිරියට පවත්වාගෙන යාමත් වැදගත්. අපි කරගන්න යන අරගලයට බොහොම ස්තුතියි.